අද ධර්ම දක්ෂිනාව වෙනුවෙන් ධර්ම දේශනාවට වැඩම කොට වදාළ කරු දේශක ආනන් වහන්සේ පූජනීය මාතර මහින්ද ස්වාමීන්ද්‍රයන්න් වහන්සේ අවසරයි ස්වාමීන් වහන්ස සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තෝ සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු අරහතු සබ්බ ධම්මේසු අප්පටිහත ඥාන චාරස්ස දස බල දරස්ස චතු වේසා රජ්ජ විසර දස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මත්සාමිස්ස තථාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සබ්බ ධම්මේසු අප්පටිහත ඥාන චාරස්ස දස බල දරස්ස චතු වේසා රජ්ජ විසර දස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මත්සාමිස්ස තථාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සබ්බ ධම්මේසු අප්පටිහත ඥාන චාරස්ස දස බල දරස්ස චතු වේසා රජ්ජ විසර දස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මත්සාමිස්ස තථාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්ස උතුම්ම භාග්‍යවතුන් වහන්සේට මාගේ උතුම්ම නමස්කාරය වේවා ධම්මස්වාමි ලෝකස්වාමි භාග්‍යවතුන් වහන්සේටයි ධර්මයක් දේශනා කරන මේ වෙලාවේ මාගේ මොවින් වැරදි වචනයක් පිට නොවේවා මිත්‍යා දෘෂ්ටික වචනයක් පිට නොවේවා මගේ අදහසක් ධර්මයට විරුද්ධව පිට නොවේවා උතුම්ම භාග්‍යවතුන් වහන්සේගේ සත්‍යමෝ බුද්ධ වචනය භාග්‍යවතුන් වහන්සේ සතුටු වෙන ආකාරයට දේශනා කරන්න මට ශක්තිය ලැබේවා ඒ සඳහා සියලු ආර්යයන් වහන්සේලාගේ අනුග්‍රහය ලැබේවා සියලු සත්පුරුෂයන් වහන්සේලාගේ අනුග්‍රහය ලැබේවා සියලු ශාසන ආරක්ෂකයන් වහන්සේලාගේ අනුග්‍රහය ලැබේවා හැම දිනාටම භාග්‍යවතුන් වහන්සේගේම ධර්මය අවබෝධ කරගෙන උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයම අවබෝධ කරගනිත්වා සාදු 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 සද්ධර්ම ශ්‍රාවක කාරුණික ගුණගරුක පින්වත්නි අද දවසේදී පින්වත් හැම දිනාම මේ වෙලාවේ බලාපොරොත්තු වන්නේ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් ඔබෙත් මගෙත් නිවන පිණිස මහා කරුණාවෙන් දේශනා කොට වදාළ සුවාසෝ දහසක් ධර්මස්කන්ධයන් අතරින් ඊ타ත්ම වටින කාරණාව ශ්‍රවණය කරන්නටයි අද මේ උතුම්මෝ සද්ධර්ම දේශනාවේ දායකත්වයේගෙන කටයුතු කරනු ලබන්නේ මාතර වෙලේගොඩ සුමනසාර මාවත සමෘද්ධි පටුමගේ පදිංචි ලංකා විදුලිබඳ මණ්ඩලයේ
විදුලි ඉංජිනේරු යසාන් ශ්‍රීකුල කුලතුංග හෙට්ටිආරච්චි මහත්මා මාතර නවරෝහලේ සේවය කරන දන්ත ශල්‍ය වෛද්‍ය ඉරේෂා ලක්මාලි පතිරණ මහත්මිය දනිරු වත්මිර පුතුණුවන් ඇතුළු ඒ පවුලේ පින්වන්ත පිරිස අපි මේ පින්වතුන්ට දේශනාව අවසානයේ පුණ්‍යානුමෝදනා කිරීමේ අරමුණින් අදත් ඉරිදා ධර්ම දක්ෂිනා ධර්මානුශාසනාව ආරම්භ කරන්නටයි බලාපොරොත්තු වන්නේ අපි මේ දවස්වල අති විශේෂ ධර්ම කාරණාවක් අපේ ශ්‍රාවක පින්වත් පිරිස වෙනුවෙන් දේශනා කරගෙන යනවා ඒ තමයි මජ්ඣිම නිකායෙහි සංග්‍රහ වෙලා තිබෙන අනංගන සූත්‍ර දේශනාව ඒ දේශනාව මූලික කරගෙන පවත්වනු ලබන හතරවෙනි ධර්ම දේශනාව අනංගන සූත්‍රයේ පුරාවටම සාකච්ඡා කරන්නේ මේ සසර සත්‍යාව සංසාරයට ඇද දමන අති භයානක කෙලෙස් ධර්මයන් පිළිබඳව අපේ හිතේ තිබෙන කෙලෙස් පිඟත්ති අපට වැටහෙන්නේ නැහැ ඒක වටහා ගන්න පුළුවන් කමක් ලැබෙන්නේ ධර්මීය නැමැති කැඩපත තුලින් ඒ තුලින් ලබන අවබෝධය පිඟත්නි ඔබ අප හැම දිනාගීම ජීවිතවලට මේ සසරින් එතර වීමේ මාර්ගය අවබෝධ කරගන්නට අතිවිශාල ශක්තියක් වෙනවා අනංගන සූත්‍රය දේශනා කරන්නේ සාරිපුත්ත මහරහතන් වහන්සේ සාරිපුත්ත මහරහතන් වහන්සේ කියලා කියන්නේ අතිවිශේෂ ප්‍රඥාවක් තියෙන මහ උත්තමයන් වහන්සේ නම ඒ සාරිපුත්ත මහරහතන් වහන්සේ තමන් වහන්සේගේ ඥානීන් පරීක්ෂණය කරලා උන්වහන්සේ ධර්මයක් දේශනා කරාට ඒක බුද්ධ භාෂිතයක් බවට භාගතුන් වහන්සේ තහවුරු කරනවා මහණෙනි ඔය දේශනාව මම සිදු කළත් ඔය විදියටම තමයි පවත්වන්නේ ආන් ඒ ක්‍රමයට භාගතුන් වහන්සේ ඒක බුද්ධ භාෂිතයක් බවට පත් කරනවා එහෙම කරපු දේශනාවක් තමයි මේ අනංගන සූත්‍රය කියලා කියන්නේ පින්වත්නි අපගේ හදවතෙහි පවතින මේ කෙලෙස් ධර්මයන් අපි හරියටම කොහොමද වටහා ගන්නෙ ඒ කෙලෙස් ධර්මයන් අපි කොහොමද දුරු කරගන්නෙ ඒ කෙලෙස් ධර්මයන් ආයෙමත් ඇති නොවන ආකාරයට අපි කොහොමද සිහිය පිහිටුව ගන්නෙ කියන කරුණු මේ ධර්මීය තුලින් අපට වටහාල දෙනවා එවැනි ආකාරයේ වටින දේශනාවක් තමයි මේ අනංගන සූත්‍රය කියලා කියන්නේ අපි දේශනාවේ සාරාංශය පසුගිය සති තුන පුරාවටම සිදු කරපු දේශනාවේ සාරාංශය කිතින් පැහැදිලි කළොත් සාරිපුත්ත මහරහතන් වහන්සේ දවසක් දේශනා කරනවා මහණෙනි මේ ලෝකේ පුද්ගලයෝ වර්ග 4 දෙනෙක් ඉන්නවා කවුද ඒ 4 දෙනා දැඩි කෙලෙස් තියෙන කෙනෙක් ඉන්නවා තමන්ට දැඩි කෙලෙස් තියෙන බව තමන් දන්නේ නැහැ ඒ කෙනා හීනයි කියනවා තව කෙනෙක් ඉන්නවා දැඩි කෙලෙස් තියෙනවා තියෙන බව දන්නවා දන්න කෙනා ශ්‍රේෂ්ඨයි කියනවා එතකොට එතන දන්න කෙනා දන්නේ නැති කෙනා හීන ශ්‍රේෂ්ඨ වෙන්නේ මොකක් නිසාද තමන්ට කෙලෙස් තියෙන බව දන්නේ නැති කෙනා දැඩිව කෙලෙස් තියෙන බව දන්නේ නැති කෙනා න චන්දං ඥානිස්සති න වායමිස්සති න විරියං ආරබිස්සති තස්සංගනස්ස පහනාය සෝ සරාගෝ සදෝසෝ සමෝහෝ සාංගනෝ සංකිලිට්ඨ චිත්තං කාලං කරිස්සති ඒකිනා මේ දැඩි කෙලෙස් ප්‍රහාණය සඳහා කැමැත්තක් ඇති කරවන්නේ නැ වෑයම් කරන්නේ නැ වීරිය ආරම්භ කරන්නේ නැ ඒ නිසා ඔහු රාග සහිතව ద్వේෂ සහිතව මෝහ සහිතව කිලිටි වූ සිතින් මරණයට පත් වෙනවා හැබැයි අර දන්න කිනා තමන්ට දැඩි කෙලෙස් තියෙන බව දන්න කිනා වෑයම් කරනවා කැමැත්තක් ඇති කරනවා වීරිය ආරම්භ කරනවා කෙලෙස් ප්‍රහාණය කිරීම පිණිස ඒ නිසා ඔහු රාගය නැති කරලා ද්වේෂය නැති කරලා මෝහය නැති කරලා පිරිසිදු සිතින් කාලක්‍රියා කරනවා ඊළඟට අනිත් පුද්ගලයෝ දෙන්න තමයි කෙනෙක් ඉන්නවා දැඩිව කෙලෙස් නැහැ තමන්ට දැඩිව කෙලෙස් නැති බව තමන් දන්නේ නැහැ තව කෙනෙක් ඉන්නවා තමන්ට දැඩිව කෙලෙස් නැහැ නැති බව තමන් දන්නවා දන්නේ නැති කෙනා හීනයි කියනවා දන්න කෙනා ශ්‍රේෂ්ඨයි කියනවා මොකද
එතනත් පින්වතුනි සඳහන් කරන්නේ තමන්ට දැඩි කෙලෙස් නැහැ. නැති බව දන්නේ නැති කෙනා පින්වතුනි යම් කිසි අසුබ නිමිත්තක් ඒක ඔහු ගන්නවා සුබ නිමිත්තක් හැටියට. මෙය හොඳයි කියලා මෙනෙහි කරලා කැමති වෙනවා. ඒ අසුබ නිමිත්ත සුබ නිමිත්තක් හැටියට මෙනෙහි කිරීම නිසා අනාගතේ ඔහුට ඔහුගේ හිත රාගයෙන් කරදර කරනවා. ඔහුගේ හිතට ද්වේෂයෙන් කරදර කරනවා, මෝහයෙන් කරදර කරනවා. ඒ කියන්නේ අර යටපත් වෙලා තිබෙන මේ කෙලෙස් ධර්මයන් උඩට මතුවෙන්න පුළුවන්. ඒ නිසා හෝ අන්තිම කාලෙදි හෝ රාග, ද්වේෂ, මෝහ සහිතව අපිරිසිදු සිතින් මරණයටපත් වෙන්න පුළුවන්. හැබැයි පින්වත්නි, කෙලෙස් තමන්ට නැති බව දන්න කෙනා, දැඩිව කෙලෙස් නැති බව දන්න කෙනා, ඔහු හැම වෙලාවකම යම් අරමුණක් ආපු තැනදී ඒ අරමුණ පිළිබඳව ඔහු මිනිහි කරනවා. මේක සුදුසු නෑ, මේක නුසුදුසුයි කියලා ඔහු හිතන්න පටන් ගන්නවා. ආන්න ඒ නිසා ඔහු ඒ සිතුවිලි වලින්ම ඔහුගේ අර කෙලෙස් ඉපදෙන්න පුළුවන් පැති ඔහු නතර කර ගන්නවා. දැන් සාරිපුත්ත මහරහතන් වහන්සේ මෙන්න මේ විදියට උන්වහන්සේ මේ කරුණු කාරණා ටික එකින් එක විස්තර කළා. ඒ විලාවේ පින්වත්නි සාරිපුත්ත මහරහතන් වහන්සේ මේ කාරණා ටික පැහැදිලි කරාම මුගලන් මහරහතන් වහන්සේ නැවතත් ප්‍රශ්නයක් අහනවා. පින්වත් ස්වාමීනි, අංගණං අංගණන්ති ආවුසෝ උච්චති. ආශිමුතුන් වහන්සේ, ඔබ වහන්සේ මේ අංගණ අංගණ කියලා කියනවා. කිසනුකෝ ඒතං ආවුසෝ අදිවචනං යදිදං අංගණන්ති. මේ පෞකාර කැමැත්ත ඇති කරවන පාපකාණංකෝ ඒතං ආවුසෝ අකුසලාණං ඉච්ඡාවචරාණං අදිවචනං යදිදං අංගණන්ති. එකෙනෙ මෙතන අහනවා, කිස්සනුකෝ ඒතං ආවුසෝ, ආයුෂ්මතුනි මේ අංගන අංගන කියලා කියන්නේ දැඩි කෙලිස් කියලා කියන්නේ මොකද්ද? ඒ වගේම තමයි ස්වාමීනි, මේ පෞකාර කැමැත්ත ඇති කරවන පාපකාණංකෝ ඒතං ආවුසෝ, ආයුෂ්මතුනි මේ පෞකාර කැමැත්ත අනුව හැසිරෙන යම් ඒ හැසිරීමක් තියෙනවනම් එයට තමයි මේ අංගන කියලා කියන්නේ කියලා සාරිපුත්ත මහරහතන් වහන්සේ පිළිතුරු දෙනවා. දැන් මුගලන් මහරහතන් වහන්සේගේ ප්‍රශ්නේ තමයි, ස්වාමීනි මොනවද මේ දැඩි කෙලෙස් කියලා කියන්නේ? එතකොට කියනවා, යම් පෞකාර කැමැත්තක් අනුව හැසිර යම් හැසිරීමක් තියෙනවා නම් ආන්න ඒවට තමයි අංගන කියලා කියන්නේ කියලා සාරිපුත්ත හාමුදුරුව පිළිතුරු දෙනවා. හැබැයි සාරිපුත්ත මහරහතන් වහන්සේ නිකන් ඉන්නේ, නිදර්ශන සහිතව උන්වහන්සේ ඒ දැඩි කෙලෙස් මොනවද කියලා පෙන්වලා දෙනවා. තානංකෝ පනේතං ආවුසෝ විජ්ජති යං ඉදේ කච්චස්ස බික්කොනෝ ඒවං ඉච්ඡා උපජ්ජෙය්‍ය. තානංකෝ පනේතං ආවුසෝ විජ්ජති. ආශමතුනි, මෙන්න මේ වගේ දෙයක් විජ්ජති කියන්නේ විද්‍යමාන වෙනවා. එහෙම නැත්තම් කියනවා නම් දකින්න ලැබෙනවා කියන එකයි විජ්ජති කියලා කියන්නේ. යං ඉදේ කච්චස්ස බික්කොනෝ ඒවං ඉච්ඡා උපජ්ජෙය්‍ය. යම් කිසි භික්ෂුවකට මෙන්න මේ වගේ කැමැත්තක් ඇති වෙනවා. මොන වගේ කැමැත්තක්ද? ආපත්තිංච වත ආපන්නෝ අස්සං. දැන් ඔනෙක භික්ෂුන් වහන්සේ නමක් ඉන්නවා. ඒ භික්ෂුන් වහන්සේ වරදකට පැමිණෙනවා. න වරදක් කරනවා. උන්වහන්සේ වරදක් කරලා උන්වහන්සේට මෙන්න මෙහි හිතෙනවා. නචමං බික්කු ජානියොං ආපත්තිං ආපන්නෝ. මම මේ විදියට වරදක් කර බව අන්‍ය භික්ෂූන් වහන්සේලා දැන නොගන්නවා නම් හොඳයි. මම මේ වගේ වරදක් කරා කියලා අන්‍ය භික්ෂූන් වහන්සේලා දැන නොගන්නවා නම් හොඳයි. ආපත්තිං ආපන්නෝති, වැරදක් කරපු අයම දැනගන්නවා නම් හොඳයි. කවුරු හරි කෙනෙක් මේක දැනගන්නවා නම්, ඒ දැනගන්නවා නම් හොඳයි. වරදක් කරපු භික්ෂූන් වහන්සේලා, ඒ ඇයි දැන් වරදක් කරපු භික්ෂුන් වහන්සේ නමක් දැන් පිරිසුදු වෙලා ඉන්නවා. දැන් මෙතන මේ ආපත්‍ති කියලා කියන්නේ පිඟුතුනි මේ භික්ෂු භාවය නැති කරන මට්ටමේ දරුණු වැරදි නෙවෙයි. මෙතන මේ කතා කරන්නේ ඇවැත් සම්බන්ධයෙන්. භාග්‍යතුන් වහන්සේ විනය තුළ භික්ෂුන් වහන්සේගේ මේ හික්මීම ඇති කරවන්න, තණ්හාව පාලනය කරවන්න ශික්ෂාපද වලින් ඉවුරක් බැඳලා තියෙනවා. ඒ රකින්න ශක්තිමත් බැම්මක්. යම් යම් තැන්වලින්
යම් යම් අවස්ථාවන් වලදී ඔය ශික්ෂාපද කැඩෙන්න පුළුවන්. හැබැයි පින්වත්නි ඒ කැඩෙන ශික්ෂාපද කිසිම ආකාරයකට අපිට පින්වත්නි මේ දේවල් කුඩා මේ දේවල් මහත් ශික්ෂාපද කියලා කොටස් වලට වෙන් කරන්න බෑ. මොකද ශාසනේ බුදුරජාණන් වහන්සේ යම් කුඩා වරදක් පවා දකින්න කියලා දේශනා කරේ හරියට මොන වගේද? අනුමත්තේසු වජ්ජේසු භය දසාවි. අනුමාත්‍ර වරදක් භාගතුනාස දේශනා කරන්නේ අනුමාත්‍ර වරදක් හරියට දකින්න කියලා කියනවා මහා මේරු පර්වතයේ වගේ විශාල ලෙස. මොකද මේ අනුමාත්‍ර වරද කියලා කියන්නේ? මේක පින්වත්නි අපේ ධර්මයේ අට කතාවේ ඉතාම පැහැදිලිව විස්තර කරලා තිබෙන කරුණක්. නමුත් මම මෙතනට ඒ කාරණාව එකතු කරගන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. මොකද මේ දේශනාව තව ටිකක් දීර්ඝ වෙන නිසා. අපි ඉදිරි දවසක මේ අනුමාත්‍ර වරද බුදුරජාණන් වහන්සේ පෙන්වලා දීන තීන විදිය පිළිබඳ වෙනම සාකච්ඡා කරමු. නමුත් මෙතන බුදුරජාණන් වහන්සේ පෙන්වලා දෙනවා අණුව කියලා කියන්නේ පින්වතුනි අද බටහිර විද්‍යාවෙන් කතා කරන පරමාණුවට. පරමාණුව තමයි යම් කිසි කෙනෙකුට ඇහැට දකින්න පුළුවන් කුඩා අංශුව. ඉන්නේ එවැනි කුඩා අංශුවක ප්‍රමාණයේ වරදක්. මේ ශාසනයේ බුදුරජාණන් වහන්සේ අණුව ගමන් කරන සක්‍ය පුත්ත ශාක්‍ය පුත්‍රීය ශ්‍රමණේ කියන මේ නම් අන්වර්ත නාමයෙන් පටබඳින්න පුළුවන් දක්ෂ යම් භික්ෂුවක් වෙනවා නම් ආන් ඒ භික්ෂුව මෙන්න මේ අනුමාත්‍ර වරද පවා දකින්න ඕන හරියට මහා මේරු පර්වතය වගේ. මහා මේරු පර්වතය විශාලත්වය යොදුන් 168000ක් යොදුන් 168000ක් විශාල මේ මහා මේරු පර්වතය සේ අපි දකින්නට ඕන අර කුඩා අනුමාත්‍ර වරද. ඒකයි කියන්නේ අනුමත්තේසු වජ්ජේසු භය දසාවි. අර එක්තරා බොහෝම සීලවන්ත භික්ෂුන් වහන්සේ නමක් හිටියා. උන්වහන්සේ අතිශීම සිල්වත්. දවසක් මේ භික්ෂුන් වහන්සේ ඔරුවක නැගලා ගමනක් යන්න හදනකොට උන්වහන්සේ ඔරුව ගැස්සিলা වැටෙන ගියපු වෙලාවේ නොදැනුවත්ව උන්වහන්සේගේ යටින් ගහක අත්තක් කැඩෙනවා. භික්ෂුන් වහන්සේ නමකට උපසම්පදා භික්ෂුන් වහන්සේ නමකට ඇවතක් වෙන්න පුළුවන් වරදක්. මේ හාමුදුරු අතිශීම සිල්වත්. මට හරියට මතක නැහැ මගේ මතකයේ හැටියට කාශ්‍යප භාගතුන් වහන්සේගේ කාලේ වෙන්න ඕන මේ භික්ෂුන් වහන්සේ වැඩ හිටියේ කොමනත් බුද්ධ ශාසනයක වැඩ හිටපු භික්ෂුන් වහන්සේ නමක්. උන්වහන්සේ ගැතින් ඒ වගේ වරදක් වුණාම උන්වහන්සේ ඒ වරද ගැන හිත හිත හිටියා. ඒ කියන්නේ උන්වහන්සේට අර උද්දච්ච කුක්කුච්චේ කියන නීවරණ ධර්මයේ බලවත් වෙලා තිබුණා. උද්දච්ච කුක්කුච්චේ කියලා කියන්නේ එතන කුක්කුච්චේ හැටියට හඳුන්වන්නේ තමන්ගේ අතින් සිදුවෙච්ච අකුසල කර්ම ගැන හිතලා පසුතැවිලි වෙනවා. එහෙම නැත්තම් නොකරපු කුසල් ගැන හිත හිත පසුතැවිලි වෙනවා. ඔය නීවරණය බුදුරජාණන් වහන්සේ දේශනා කර ප්‍රහාණය කරන්නට ඕන. කරපු අකුසල කර්ම ගැන හිත හිතා පසුතැවිලි වෙන්නත් එපා. නොකරපු කුසල් ගැන හිත හිතා පසුතැවිලි වෙන්නත් එපා. ඒ දෙකම සසරට ලොකු බාධාවක් ඇති කරන නීවරණ ධර්මයක් වෙනවා. මේ හාමුදුරුව අර තමන්ගේ අතින් කැඩිච්ච සිල්පදයේ පිළිබඳ හිත හිත ඉන්න ගියා. ඒ වෙලාවේ පින්වත්නි මේ හාමුදුරුව මරණයටපත් වෙලා ඒරකපත්ත නාගරාජයා නමින් නාගයෙක් වෙලා උපන්නා. අවසානයේ අපේ භාග්‍යතුන් වහන්සේගේ කාලයේදී සමාව අරගෙන තමයි නැවතත් එතනින් ගොඩට ආවේ. දැන් එතකොට මම මේ කිව්වේ ඒ වගේ අතිශීම උසස් ආකාරයකට මේ ශාසනීය සිල්පද රකින්නවා. පින්වත්නි මේ ශාසනයේ මේ සිල්පද රැකීම සම්බන්ධයෙන් කරුණක් මතක් කරනවා නම් බුදුරජාණන් වහන්සේ අපට පනවලා තියෙන්නේ කරන්න පුළුවන් ප්‍රමාණය පමණයි. උන්වහන්සේ පනවලා තියෙන්නේ අපට කරන්න පුළුවන් ටික. ඒක භාග්‍යවතුන් වහන්සේ අංගුත්තර නිකායේ පළමුවෙනි පොතේ අට කතාවේ සඳහන් කරලා තියෙනවා. භාග්‍යවතුන් වහන්සේ දේශනා කරන මහණෙනි මම නොබලාට මේ කරන්න පුළුවන් ටිකයි මේ පවරලා තියෙන්නේ. කරන්න බැරි ටික නෙවෙයි, කරන්න බැරි ටික කියලාවත් නෑ. එතකොට දැන් මේ තියෙන ප්‍රමාණයත් අපට තේරෙන්නේ අතිශයම දුෂ්කරයි වගේ. හැබැයි පින්වත්නි බුදුරජාණන් වහන්සේ අපට මේ දේශනා කරපු ප්‍රමාණය අපට හරියට කරන්න පුළුවන් නම් උදාහරණයක් කියනවා නම් ඇඬු කඳුලින්
භාග්‍යතුන් වහන්සේ දේශනා කරපු මේ ප්‍රතිපදාව ඇඬු කඳුලින් ඉටු කරන්න පුළුවන් නම් ඇඬු කඳුලින් කිව්වේ අතිශයින්ම දුක් විඳ විඳ භාග්‍යතුන් වහන්සේ දේශනා කරපු මේ ප්‍රතිපදාව පිංඔතුනි අපට හරියට පුරන්න පුළුවන් නම් සසරේ මහා කල්ප අසංඛ්‍ය ගණන් දිව්‍ය මනුෂ්‍ය සැප සම්පත් උස්සස්ම ආකාරයට පිංඔතුනි විඳින්න පුළුවන් කමක් ලැබෙනවා ඉතිහාත් යනවා නම් පින්වත්නි ඒ කෙනාට මාර්ගඵල අධිගමනය කරන්නත් සසරින් එතර වෙන්නත් සංසාර සියලු දුකින් නිදහස් වෙන්නත් ඒ කෙනාට පුළුවන් කමක් ලැබෙනවා. එහෙම වීරිය වඩපු පිරිස අපේ ශාසනයේ හිටියා. දැන් අපේ කාශ්‍යප භාග්‍යතුන් වහන්සේගේ කාලේ ගත්තොතින් අර එක්තරා භික්ෂුන් වහන්සේලා හත් නමක් කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ ශාසනය අතිශයම දුෂ්කර කාලයක. ඒ කියන්නේ බුද්ධ ශාසනයේ පිරිහිලා ඒ බුද්ධ ශාසනයේ අන්තිම කාලේ භික්ෂුන් වහන්සේලා හත් නමක් වැඩ හිටියා. මේ භික්ෂුන් වහන්සේලා හත් නම දවසක් කතිකා කරගත්තා අපි කොහොම හරි මේ බුද්ධ ශාසනයෙන් මෙතනින් එතර වෙමු. උන්වහන්සේලා හත් නම පිඟත්නි කතිකා කරගෙන උන්වහන්සේලාගේ හිත හොඳින් හඳුනාගෙන උන්වහන්සේලා ඒ ශ්‍රමණ ධර්ම පුරන්ඩ භූමියක් තෝරගත්තා. තෝරගත්තු භූමිය කොහෙද? පිඟුතුනි විශාල කන්දක්. බලන්න මේ ශාසනේ බුදුරජාණන් වහන්සේගේ වචනියට ගරු කරලා ශ්‍රද්ධාවෙන් බුදුන් සරණ ගියපු ශ්‍රාවකයන්ගේ වීරිය අද කෙනෙකුට මේ පන්සිල් පද පහ රැකගන්න ගියාම සමහර වෙලාවට බුදුහාමුදුරට චෝදනා කර කර වගේ කතා කරන්නේ. අපිට මේව කරන්න පුළුවන්ද? බෑ කියලා කියන්නේ Taman දුරවලයි කියලා. දැන් මේ භික්ෂුන් වහන්සේලා හත් නම අතිශයින්ම ශ්‍රද්ධාවන්ත භික්ෂුන් වහන්සේලා හත් නම කන්දක් උඩකට නැග්ගා ඉනිමගක ආධාරී. උන්වහන්සේලා නැගල මොකද කළේ? අර ඉනිමග පහලට දැම්මා. දැන් උන්වහන්සේලාට කැමැත්තක් ඇති වුණත් පහලට බහින්න බෑ. මේ හත් නම උඩ ඉඳගෙන දැන් වීරිය වඩනවා. පළවෙනි රාත්‍රියේ එක නමක් රහත් වුණා. ඊට පහුවෙනිදා මේ රහත් වෙච්ච භික්ෂුන් වහන්සේ ඉරිදීෙන් වැඩම කරලා පින්ඩපාතේ අරගෙන මේ භික්ෂුන් වහන්සේලා හය නමට ගෙනල්ලා දුන්නා. නමුත් හය නම කියන ස්වාමීනි ඔබ වහන්සේ ඉතර වුණා. ඒක හරි. හැබැයි අපි කතේ කා කරගත්තේ නෑනේ. කවුරු හරි කෙනෙක් මේ මාර්ගඵල අධිගමනය කළොත් රහත් බව ලැබුවොත් ඒකena ඉරිදීෙන් දාන ගෙනල්ලා අපිට දෙන්න කියලා අපි කතිකා කරගත්තේ අපි ඔක්කොම එකට මෙතනම රහත් වෙමු කියලා. දැන් පදං වීරිය වඩනවා. දෙවන දවසේ තවත් භික්ෂුන් වහන්සේ නමක් අනාගාමී වුණා. තව දවස් පහක් ගත වුණා. අර හිටපු පස් නමින් එක නමක්වත් කිසිම ධානයකට ඵලයකට පත් වුණේ නැහැ. හත් දිනාම දින හතකින් මරණයට පත් වුණා. රහත් වෙච්ච භික්ෂුන් වහන්සේ පිරිනිවන් පෑවා. අනාගාමී ආර්යයන් වහන්සේ මරණයට පත් වෙලා සුද්ධහවාස බ්‍රහ්මලෝකේ බ්‍රහ්මීක් වෙරයි ඉපදුනා. ඊළඟට ඉතුරුණා තවත් පස් නමක්. ඒ පස් නම මරණයට පත් වෙලා දෙව්ලොව ඉපදුනා. බලන්න පින්වත්නි ඒ වීරියවන්ත බව කොච්චර උන්වහන්සේලාට වැදගත් වුණාද? උන්වහන්සේලා පස් නම දෙව්ලොව සැප විඳලා අපේ භාග්‍යතුන් වහන්සේගේ කාලයේ අපේ භාග්‍යතුන් වහන්සේ වැඩ සිටින ජම්බුද්දීපේ ඉපදුනා. ඒ බුද්ධෝත්පාද කාලේ පුක්කුසාති මහරජතුමා බාහිය දාරුචීරිය වෙලෙන්දා ඒ වගේම දබ්බමල්ල පුත්ත කුමාරකාශප කුමාරයා ඒ වගේම සාබිය කියන පරිබ්‍රාජකයා මෙන්න මේ පස් දෙනා අපේ භාග්‍යතුන් වහන්සේගේ ශාසනය ඉපදුනා. දැන් මේ පස් නම පිඟත්නි බුදුරජාණන් වහන්සේගේ ශාසනය දැඩි පරිශ්‍රමයක් නැතුව ඉතාම කෙටි ධර්ම කරුණකින් ධර්මාභෝධිය ලබා ගත්තා. දැන් පුක්කුසාති මහරජතුමා ගැන කියනවා නම් මහරාජ්‍යයක සැප සම්පත් විඳලා බුද්ධ කියන වචනේ අහලා ඒ සියලු සැප සම්පත් අත්හැරලා පිඟුතුනි ඇවිල්ලා එදා කුඹල් හලක ධාතු විභංග සූත්‍රය අහලා අනාගාමී ඵලයට පත් වුණා. ඊළඟට පිඟුතුනි බාහිය දාරුචීරිය වෙලෙන්ද නැවුනගිල ගිහිල්ලා අතරමං වෙලා තමන් වැරදි දෘෂ්ටියක ඉඳලා අර තමන්නික ගිය ජීවිතේ වීරිය වඩපු අනාගාමී බ්‍රහ්මයා ඒ බ්‍රහ්මලෝකෙන් ඇවිල්ලා මාර්ගයේ පෙන්වල දුන්නා ඔබ රහත් වෙලත් නැහැ ඔබ රහත් වෙන්න මග දන්නෙත් නැහැ ආන අසවල් තැනයි රහත් වෙන්න මග දන්න ඉන්න උත්මයා ඉන්නේ කියලා බුදුරජාණන් වහන්සේ ඉන්න තැනට යොමු කෙරෙව්වා. භාග්‍යවතුන් වහන්සේගේ ළඟට ගිහිල්ලා සතරපද ගාථාවක් ශ්‍රවණය කරලා උතුම් අරහත් ඵලය ලැබුවා. ওই විදියට තමයි මාර්ගඵල ලැබුවේ.
මං ඒකයි සඳහන් කරේ කඳුළුපිරි මුහුණින් මේ ශාසනික ප්‍රතිපදාව වඩනවන ඒ කිනාටත් පිංගතුනි දුකක් විඳින්නවන දුකක් විඳින්නේ මේ භවයේ පමණයි හැබැයි බුදුරජාන් වහන්සේ කිසි වෙලාවක මේ ශාසනික ප්‍රතිපදාව තුළ දුක් විඳින ක්‍රමයක් දේශනා කරලා නැහැ හැබැයි හිමයි කියලා මහා සැපයක් විඳින ක්‍රමයක් දේශනා කරලත් නැහැ දුක් විඳින ක්‍රමය මොකද්ද නොකා නොබි ඉරිච්ච කඩමාළු වගේ වස්ත්‍ර ඇඳගෙන තෙමීගෙන එහිම ඉන්න නෙවෙයි එහෙම කෙනෙක් ඉන්නවනම් ඒක සංසාරේ කරපු කුසල කර්මවල අඩුපාඩුකම හැබැයි මේ ශාසනයේ භාග්‍යතුන් වහන්සේ දේශනා කරපු ප්‍රතිපදාව අතිශයින්ම සුවදායකයි ඒ සුවදායක ප්‍රතිපලය කොයිතරම් සුවදායකද කියලා කියනවනම් පින්වත්නි මහා රජසැප සම්පත් ඉදපු මහා රජවරු පින්වතුනි මේ රාජ්‍යය රාජ්‍යයන් වල සැප සම්පත් අත්හැරලා ඇවිල්ලා මහාන වෙලා මේ ශාසනයේ ප්‍රතිපලයක් ලබා ගත්තම උන්වහන්සේලා කිව්වේ මොකද්ද මම අතිශයින්ම සැපයක් විඳිනවා උසස් සැපයක් විඳිනවා දැන් යසකුල පුත්‍රයා අපි භාග්‍යතුන් වහන්සේගේ ශාසනයේ පැවිදි වුණා පිගතුරි යසකුල පුත්‍රයා කියලා කියන්නේ හරියට සිද්ධාර්ථ මහ බෝසතාණන් වහන්සේ වගේ සැප විඳපු කෙනෙක් රම්මේ සුරම්මේ සුබ කියලා මාලිගාවල් තුනක හිටියා වගේ පිගතුරි මේ කුමාරයාත් ඒ වගේ උසස් මාලිගාවල්වල හිටපු කෙනෙක් ඊ කුමාරයා මහාන වුණාම අපි අහලා තිනවා ඊ කුමාරයාත් එක්ක තවත් යාළුවෝ 54 දෙනෙක් මහාන වුණා අර යාළුවෝ ටික පිංගුතුනි ශ්‍රද්ධාවක් ඇති කරගත් යසකුල පුත්‍රයා පිළිබඳව බුදුහාමුදුරගෙන නෙවි මොකද යාළුවෝ දැක්ක යසකුල පුත්‍රයා විඳපු සැප මේතරම් උසස් සැපයක් දාලා සැප විඳින කෙනෙක් යන්නේ ඊට වඩා උසස් සැපයක් හොයාගෙන එනම් මේ කුමාරයා ගියේ මේ විඳින සැපයට වඩා උසස් සැපයක් තියෙන තැනකට එහෙමනම් අපි ඒ සැපය ලබන්න යමෝ කියලා තමයි මේ ශාසනයට ඒ පිරිසත් ඇතුළු වුනේ එතකොට යසකුල පුත්‍රයා මේ ශාසනේ ඉන්න ගමන් අනේ මට මේක මහ දුකක් කියලා දාලා ගියේ නේ ඇයි ඒ විඳපු සැපයට වඩා අතිශයින්ම උසස් සැපයක් මේ ශාසනය තුළ තියෙන නිසා ඒ නිසා බුදුරජාන් වහන්සේ කරන්න පුළුවන් ප්‍රමාණය දේශනා කරේ හැබැයි යම් කිසි කෙනෙක් මේක කඳුළුපිරි මුහුණින් කරත් අඬ අඬා මේ ප්‍රතිපදාව රැක්කත් පින්වත්නි ඒ කෙනාට සංසාරේ අති දීර්ඝ කාලයක් සැප සම්පත් විඳින්නත් පින්වතුනි අර මං කලින් කතාවේ මතක් කරපු වගේ යම් බුද්ධ ශාසනික ඉතාම පහසුවෙන් මාර්ගඵල අවබෝධ කරගන්නත් ඒ වඩන වීරිය ඒ කෙනාට උපකාර වෙනවා. ඊට දැන් මම මෙතන මතක් කරී සමහර වෙලාවට සමහර භික්ෂුන් වහන්සේලා අතින් ওই වගේ අර භාග්‍යතුන් වහන්සේ පනවපු ඇවත් කැඩෙන්න පුළුවන්. හැබැයි එහෙම ඇවතක් වුණත් අර මං කලින් මතක් කරා වගේ හිතන්න තියෙන්නේ මහා මේරු පර්වතය වගේ. දවසක් අර එක භික්ෂුන් වහන්සේ නමක් උන්වහන්සේගේ අතින් තනකොළ ගහක කොළයක් කැඩුනා. ඒ වෙලාවේ පින්වත්නි ලොකහාමුදුරන්ගේ ළඟට ඇවිල්ලා මේ භික්ෂුන් වහන්සේ ලොකහාමුදුරන්ට මේ වරද කියනවා. මොකටද වරද කියන්නේ කමා කරගන්න ඒ වෙලාවේ පින්වත්නි ලොකහාමුදුරෝ ඉන්න තැන ඉඳගෙන තමන් වාඩි විලා හිටපු බිමින් අත් දෙකට තනකොළ අහුරක් කඩා ගන්නවා කඩාගෙන අර භික්ෂුන් වහන්සේට පෙන්නලා කියනවා ආශුමුතුනි ඕක මොකද්ද ඕවා ඒ තරම් හිතන්න ඕන වැරදි නෙවෙයි ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේගේ ළඟට මේ ප්‍රශ්නය යනවා භාග්‍යතුන් වහන්සේ පින්වතුනි අර තනකොළ ගහේ කොලයක් කඩපු භික්ෂුවට දෙන අවවාදය මොකද්ද? අවවාදය තමයි කුසෝ යතා දුග්ගහිතෝ හත්ත මේවානු කන්තති සාමඤ්ඤං දුප්පරා මට්ටං නිරයා යූප කඩ්ඩති. බලන්න භාග්‍යතුන් වහන්සේ ඒ භික්ෂුවට ප්‍රකාශ කරපුදි භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා කුසෝ යතා දුග්ගහිතෝ හත්ත මේවානු කන්තති. දැන් තනකොළ ගහක කොලයක් තනකොළ ගහක කොලයක් වැරදියට අල්ලල ඇද්දොත් තනකොළ ගහක කොලයක් නොපිටට අල්ලල ගත්තොතින් ඒ තනකොළ පත නිසා වැරදියට අල්ලගත්තු නිසා ඒ කෙනාගේ අත කැපෙන්න පුළුවන් සාමඤ්ඤං දුප්පරා මට්ටං නිරයා යූප කඩ්ඩති ආන් ඒ වගේ මේ ශ්‍රමණ භාවයත් වැරදියට අල්ලගත්තොතින් නිරයට යන්න පුළුවන් බලන්න පින්වතුනි බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙන මේ
තනකොළ ගහක කොළයක් කඩපු භික්ෂුවකට දුන්නා අවවාදය. ආන් ඒ වගේ පින්වතුනි මේ ශාසනේ හැම සිල්පදයක්ම උසස් ආකාරයට රකින්නට ඕන. කෙනෙකුට තමන්ට පෞද්ගලිකව අනේ මට මේ දේ රකින්න බෑ කියලා තමන් වරදක් කරන බව දැනගෙන ජීවත් වෙන එක වටිනවා. මේ ශාසනේ සිල්පද ධර්මයේ වෙනස් කරනවට වඩා තමන්ගේ ලාභය වෙනුවෙන්. මොකද තමන් වැරදිකාරයෙක් වෙන එක වටිනවා ඒකිනා වීරිය වඩනවා ඒ වරද හදා ගන්න. හැබැයි තමන් තියෙන වැරදි සාධාරණීකරණය කර කර ඒව වෙනස් කරගත්තොත් ඒකිනාට අවසානයේදී අතිවිශාල දුකක් උරුම කරවනවා. දැන් මේ භික්ෂුන් වහන්සේට මෙතන හිතෙනවා තමන් වරදක් කරා හැබැයි මම කරපු වරද මේ අන්නේ භික්ෂුන් වහන්සේලා දැන නොගන්නව නම් හොඳයි. හැබැයි කවුරු හරි කෙනෙක් දැනගන්නව නම් තානංකෝ පනේතං ආවසෝ විජ්ජතියං තං භික්ඛු ජානෙයෝ. ඒ කියන්නේ මම මේ විදියේ වරදක් කරපු බව කවුරු හරි කෙනෙක් එක දැනගන්නව නම් ඒක දැනගත්තුතින් මම වගේම මෙවැනි වරදක් කරපු භික්ෂුන් වහන්සේ නම ඒකට උන්වහන්සේ කැමති. ඇයි ඒ? එතකොට අර වරද කරපු කෙනා චෝදනාව කරනකොට ඒකේ තියෙන බර ටිකක් අඩුයි. උන්වහන්සේ ඒ වෙලාවට චෝදනා කරනවා ආයුෂ්මතුනි ඔයි වගේ දේවල් මගේ අතින් උතුණා. හැබැයි මම ඔය වරදි හදාගත්තේ මෙන්න මෙහිම කියලා අර වරද කරපු භික්ෂුවට බර අඩු කරලයි චෝදනා කරන්නේ. හැබැයි වරදක් නොකරපු කෙනෙක් චෝදනා කරනකොට ඒකේ බර වැඩි. මම කවදාවත් ඔය වගේ වැරදි කරලා නැහැ. එහිම ආමන්ත්‍රණය කරනකොට වැරදි කරපු කෙනාගේ හිතට ඒක ටිකක් දැනෙනවා. හැබැයි මේ භික්ෂුන් වහන්සේ තමන් කැමති වෙන විදියට ඒ දේ සිද්ධ වුණේ නැහැ. උන්වහන්සේට චෝදනා කරනව වරද නොකරපු භික්ෂුන් වහන්සේ නම. ආන් ඒ වෙලාවට ඒ භික්ෂුන් වහන්සේ කුපිතෝ හෝති ආපත්තීතෝ කිපෙනවා නොසතුටු බවක් ඇති කරගන්නවා. සාරිපුත්ත හාමුදුරුවෝ දේශනා කරනවා ආයුෂ්මතුනි කෝපෝ යෝච අපච්චයෝ උභයමේතං අංගණං. ආයුෂ්මතුනි අන්න ඒ කෝපය නොසතුටු බව තමයි ඒ දෙකම දැඩි කෙලෙස්. දැන් අර භික්ෂුන් වහන්සේට තමන් යටින් වරදක් උණු බව තමන් පිංගතුනි ඒ වරද නොකරපු භික්ෂුන් වහන්සේ නමක් දැන නොගන්නවා නම් හොඳයි කියලා හිතුණා. නමුත් උන්වහන්සේ හිතපු ආකාරයට ඒ දේ උනේ නැහැ. වරද නොකරපු භික්ෂුන් වහන්සේලා එක දැනගෙන චෝදනා කරනවා. දැන් බලන්න අර තමන් දැන් අර කලින් අපි සාකච්ඡා කළේ තමන් යටින් වැරදක් වුණා. මේ වරද මේ වගේ දැඩි ක්ලේශියක්. මම මෙහෙම හිතනවා කියන එක දැඩි ක්ලේශියක් මගේ. එතකොට පින්වත්නි තමන්ගේ ක්ලේශය තමන්ගේ කෙලෙස් ධර්මය පිළිබඳව තමන් විමසන්නේ නැතුව අර තමන්ට අවවාද දෙන පිරිසත් එක්ක තමන් හිතාගෙන හිටපු විදිය වෙනස් වීම මත තමන්ට ඒ පිළිබඳව ද්වේෂයක් කෝපයක් ඇති වුණා. ඒ පිළිබඳව කෝපයක් අසතුටුකමක් ඇති වුණා. අන්න ඒ කරුණ නිසා පින්වත්නි උන්වහන්සේ තමන්ගේ හිතේ දැඩි කෙලෙසයක් උපදව ගත්තා. දැන් සාරිපුත්ත මහරහතන් වහන්සේ උදාහරණ දක්වනවා මහණෙනි මෙන්න මේවා තමයි දැඩි කෙලෙස් කියලා කියන්නේ. මොකද තමන් කරපු වරද පිළිබඳව හිතන්නේ නැහැ. අර තමන්ට අර තව කෙනෙකුගෙන් වෙන්න තියෙන අඩුපාඩුව තමයි වරදක් හැටියට දකින්නේ. කවදාවත් ඒ වගේ අයට නිවැරදි වෙන්න අමාරුයි. දැන් මං කලින් පතන් කරලා තියෙනවා අපි කෝකාලික හාමුදුරු. බලන්න කෝකාලික හාමුදුරුව බුදුරජාණන් වහන්සේගේ ළඟට ඇවිල්ලා අග්‍රශ්‍රාවකයන් වහන්සේලා දෙනම පිළිබඳ වැරදි කතාවක් කිව්වා. මොකද අග්‍රශ්‍රාවකයන් වහන්සේලා දෙනම දවසක් අර උන්වහන්සේගේ පන්සලට වැඩම කරපු වෙලාවේ උන්වහන්සේලා දෙනමගෙන් ලාභයක් උපයන්න හැදුවා. මොන විදියටද? ගමේ මිනිසුන්ට අග්‍රශ්‍රාවකයන් වහන්සේලා දෙනමගේ ගුණ කිව්වම ගමේ මිනිසු බොහෝ පිරිකර අරගෙන ආවා. අග්‍රශ්‍රාවකයන් වහන්සේලා දෙනම ඒ පිරිකර තමන්ගේ පන්සලේ දාලා යන බව මේ හාමුදුරුව දන්නවා. මොකද උන්වහන්සේලා දෙනම අල්පීච්ච නිසා. එතකොට ඒ සියල්ලගේ මෛත්‍රිකාරය වෙන්නේ මම කියලා මේ කෝකාලික හාමුදුරුව වැරදි ක්‍රමවේදයකින් ලාභය උපයන්න හැදුවා. නමුත් අග්‍රශ්‍රාවකයන් වහන්සේලා දෙනම අර ලැබිච්ච පිරිකර ඔක්කොම එකට එකතු කරලා නැති හාමුදුරුවරුන්ට බෙදලා දුන්නා. ඒ වෙලාවේ කෝකාලික හාමුදුරුවන්ගේ අරමුණ ඉටු වුණේ නේ. දැන් කෝකාලික හාමුදුරුව මේ හොඳ වැඩක් කරන්න ගියා නෙවෙයි, මිත්‍යා ජීවියකින් ලාභ සත්කාර උපයන්න ගියේ. ඒ වෙලාවේ කෝකාලික හාමුදුරුවන්ට කීంతి ගියා තමන් හිතපු දේ හිතපු විදියට උනේ නැති නිසා. කෝකාලික හාමුදුරුව
බුදුරජාණන් වහන්සේට ගිහිල්ලා අර විදිහට චෝදනා කරා. ස්වාමීනි, අග්ගශ්‍රාවකයන් වහන්සේ ඔබ වහන්සේ හිතන විදිහට මේ අල්පීච්චනේ උන්වහන්සේලා දෙනම පහුබාණ්ඩිකයි. භාග්‍යතුන් වහන්සේ අග්‍රශ්‍රාවකයන් වහන්සේලා දෙනම ගැන හොඳට දන්නවා. එනිසා භාග්‍යතුන් වහන්සේ කෝකාලික හාමුදුරන්ට අනුකම්පා කරලා කියනවා කෝකාලික හිම කියන්න එපා. නැවතත් භාග්‍යතුන් වහන්සේට කියනවා කෝකාලික හාමුදුරෝ ස්වාමීනි ඔබ වහන්සේ කොහොම කිව්වත් අග්ගශ්‍රාවකයන් වහන්සේලා දෙනම බහුබාණ්ඩිකයි. උන්වහන්සේලා අල්පීච්චනේ. ඒ විලාවෙත් භාග්‍යතුන් වහන්සේ කියන කෝකාලික හිම කියන්න එපා. උන්වහන්සේලා දෙනම අතිශයම අල්පීච්චයි. තුන්වෙනි වතාවෙත් කෝකාලික හාමුදුරුවෝ අර විදියටම කිව්වා. භාග්‍යතුන් වහන්සේ තුන්වෙනි වතාවේ කියන්නේ කීනේ. මොකද ඒ විලාවේ කිව්වනම් හිස හත් කඩකට පැලෙනවා. භාග්‍යතුන් වහන්සේගේ වචනය තුන්වරක් කියලාත් පිළිගත්තේ නැත්තම්. නමුත් කෝකාලික හාමුදුරු බුදුරජාණන් වහන්සේට චෝදනාවක් කරා. ස්වාමීනි, ඔබ වහන්සේත් ඉතින් කොහොමත් මගේ පැත්ත ගන්න නැති බව මම දන්නවා. ඔබ වහන්සේ අග්‍ර ශ්‍රාවකයන් වහන්සේලා දිනම පැත්ත ගන්න බවත් මම දන්නවා කියලා චෝදනාවක් කරලා ගියා. දැන් බලන්න අර උන්වහන්සේ තමන් කරපු වරද පිළිබඳව නෙවෙයි හිතුවේ, තව කෙනෙක් කරපු දෙයක් වරදක් හැටියට දකින්න උත්සාහ කරා. අන්තිමටම ඒ වරද හදාගත්තේ නැති නිසා, අර කල්යාණ සම්පවංකතා ගුණේ නැති වෙච්ච නිසා කෝකාලික හාමුදුරුවෝ පිංගොතුනි පදුම කියන ගණනට අවීචි ගිහිලි පුදුනා. පදුම කියන ගණනට අවීචි ගිහිලි පුදුනා. බලන්න පිංගොතුනි, තමන්ගේ කෙලිසිත මට දැඩි කෙලස් තියෙනවා තියෙන බව මම දන්න කෙනා ශ්‍රේෂ්ඨ භාවයට පත් වෙන ඥාණී නිසයි. මට දැඩි කෙලස් තියෙනවා තමන්ට තියෙන බව තමන් දැනගන්නවා. ඒ දැනගත්තම තමන්ට ඒ වරදින් තමන්ට නිදහස් වෙන්න පුළුවන්. මොකද දැන් කෙනෙකුගේ හිතේ කෙලස් ඉපදීම කියන එක සාමාන්‍ය පෘථග්ජන ස්වභාවයක්. නැත්තම් පිංගුතුනි බුදුරජාන් වහන්සේ අපට මේ බණ කියලා දෙන්න ඕනේ නෑනේ. බණ කියලා දුන්නේම ඒ උපදින කෙලස් කෙලස් බව වටහා ගන්න. ඊළඟට වටහාගෙන ඒව ප්‍රහාණය කරන්නට වෑයම් කරන්න. ඒ ප්‍රහාණය කරලා නැවත ආයමත් නූපදින මට්ටමට කටයුතු කරන්නයි භාග්‍යතුන් වහන්සේ අපට ධර්මයේ දේශනා කරේ. එතකොට පින්වත්නි, බුදුරජාණන් වහන්සේ ඒ විදියට ධර්මයේ දේශනා කරලා අපට මේකෙන් නිදහස් වෙන මඟ කිව්වා. හැබැයි තමන්ගේ හිත පිළිබඳව තමන් දකින්න වෑයම් කරන්නේ නැත්නම්, තමන්ගේ අඩුපාඩුව තමන් තේරුම් කරගන්න වෑයම් කරන්නේ නැත්නම් පින්වත්නි, ඒ කිනා කවදාවත් ඒ ඉන්න තැනින් ගොඩට එන්නේ. ඒ කිනා ඉන්න තැනින් ඒ කිනාට නැගිටින්න බෑ. ඒ කිනා තව තව පිංඔතන යටට යනවා. ඒක බුදුරජාණන් වහන්සේගේ ළඟම හිටියත් ඒ දෙහිමමයි. බුද්ධ ශාසනයක ඉපදුනත් ඒ දෙහිමමයි. බලන්න, බුද්ධ ශාසනයක් ලැබිච්ච කාලයක එවැනි කාලයකත් පිංඔතනි ඒ කිනා මේ සංසාරයේ නැමැති කාන්තාරයේ අතරමං වෙච්ච කෙනෙක් බවට පත් වුණොත් ඒක ජීවිතයට කොයිතරම් අභාග්‍යයක්ද කියලා බලන්න. අර බුදුරජාන් වහන්සේ දේශනා කරන්නේ මේ කෙලෙස් සිත බුද්ධ ශාසනයක් තියෙන කාලෙක හඳුනාගත්තේ නැති වුණොත් ඒක හරියට මහා කාන්තාරයක අතරමං වෙච්ච පොහොසත් කෙනෙක් වගේ. මොකද මේ කාන්තාරයක අතරමං වෙච්ච පොහොසත් කෙනාගේ තියෙන විශේෂත්වය, ඔහු අතිශයම ධනවත්, අතිශයම පොහොසත්, උසස් සැප සම්පත් ලබන්න වරමක් ඔහුට ලැබිලා තියෙනවා. හැබැයි දැන් ඔහු කාන්තාරයක අතරමං වෙලා. දැන් මේ කාන්තාරයක අතරමං වෙච්ච මේ කෙනාට මොනවද විඳින්න ලැබෙන්නේ? වැලි කුණාටු වලටත් මොහොන පාන්න වෙනවා. ඊළඟට දැඩි අවුරශ්මියට මොහොන පාන්න වෙනවා. හේවණක් නැහැ, ආහාර පානයක් නැහැ, ඉඳ ගන්න නිදා ගන්න තැනක් නැහැ. අමනුෂ්‍ය කරදර වලට මොහොන පාන්න වෙනවා. නොයෙක් නොයෙක් සතුන්ගේ ඌදුරු වලට මොහොන පාන්න වෙනවා. එහෙම නැත්නම් ගිලා බසින වැලි තලාවල් වලට යට වෙන්න වෙනවා. මොනතරම් දුක් විඳින්න වෙනවද පින්වත්නි? ආන් ඒ වගේ තමයි බුද්ධ ශාසනයක් තියෙන කාලයක මේ සසරය අතරමං වීම. බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්නවා. හරියට අර පොහොසත් කෙනා වගේ හැම දෙයක්ම සර්ව සම්පූර්ණයි. හැම දෙයක්ම ලැබිලා තියෙනවා. නමුත් අර වැලිකාන්තාරය අතරමං වෙලා. ආන් ඒ වගේ හැම දෙයක්ම ලැබිලා තියෙනවා. බුද්ධ ශාසනයක් තියෙනවා. භාග්‍යතුන් වහන්සේ වැඩ ඉන්නවා. ධර්ම රත්නයේ වැඩ ඉන්නවා. සංඝ රත්නයේ වැඩ ඉන්නවා. මේ තිසරණම වැඩ ඉඳගෙන
තිසරණම වැඩ ඉඳගෙන තියෙද්දී ඒකෙනා මිත්‍යා දෘෂ්ටි වලින් ගහණේ වෙලා නම් ඉන්නේ ඒක දෘෂ්ටි කාන්තාරයක් හැටියට හඳුන්වන්නේ තමන් වැරදි මතවල නම් ඉන්නේ තමන්ගේ හිත පිළිබඳව තමන් තීරු නොගෙන නම් ඉන්නේ තමන් දෘෂ්ටි කාන්තාරයක හිර වුණා වගේ ඒක තමන් ඉතාම හොඳින් පින්වත්ටි වටහා ගන්නට ඕන සාරිපුත්ත මහරහතන් වහන්සේ මේ කාරණාව මේ විදිහට පෙන්වන මොකද දැන් අපේ හිත පිළිබඳව පිඟොතුනි අපීට අඳුනගන්න තියෙන්නේ මම අර මතක් කරා වගේ ධර්මයේ තුලින්ම තමයි ධර්මයේ නැත්තම් මේක තේරුම් කරගන්න බෑ දැන් උදාහරණයක් හිතෙති කියනවා නම් අපේ අනුරුද්ධ මහරහතන් වහන්සේ බලන්න අනුරුද්ධ මහරහතන් වහන්සේට රහත් වෙන්න කලින් සක්වලවල් 1000ක් බලන්න පුළුවන් දවසක් ලැබුණා උන්වහන්සේ දිවස් ලාභින් අතරින් අගතැම්පත් උන්වහන්සේට සක්වලවල් 1000ක් බලන්න තරම් දවසක් ලැබුණා දවස සාරිපුත්ත හාමුදුරන්ට ගිහිලා කියනවා ස්වාමීනි මට සක්වලවල් 1000ක්ම පේනවා අනේ ස්වාමීනි මට ඒ රහත් වෙන්නේ බැරි වෙච්ච හේතුව මට හොයාගන්න බෑ කියලා කියනවා බලනකොට අනුරුද්ධ හාමුදුරන්ට තිබුණේ මොකද්ද ඒ සිතුවිල්ල තුලම උද්දච්චේ තියෙනවා සක්වලවල් 1000ක් දිවසි බලන්න පුළුවන් අනුරුද්ධ හාමුදුරන්ට උද්දච්චේ තියෙනවා ඒ නිසා උන්වහන්සේට ධානයේකටව සමවදින්න බැරුව උද්දච්චියත් එක්ක උන්වහන්සේ වැඩ හිටියා එතකොට පින්වත්නි අනාගාමින් වහන්සේ නමකටත් රහත් නොවන බලපාන කෙලෙස් ටිකක් ටිකට කියන නමත් ඒ කියන්නේ ඒ කෙලෙස් තියනවා කියන එකත් උන්වහන්සේට හොයාගන්න බැරි නම් ඒ මාන්නේ හොයාගන්න බැරි නම් පින්වත්නි අපි ගැන කවර කතාද අපි ගැන මොනවද තවත් කතා කරන්න තියෙන්නේ අපේ හිත පිළිබඳව අපි මීට වඩා පිංඔතුණි විමසන්නට ඕන ඒක විමසන කැඩපත තමයි ධර්මය ධර්මීය තුලින්ම තමයි ඒක විසඳ ගන්න පුළුවන් කමක් ලැබෙන්නේ ඊළඟට සාරිපුත්ත මහරහතන් වහන්සේ තවත් උදාහරණයක් කියනවා මෙතන පිංඔතුණි මේ සූත්‍රයේ පුරාවටම උදාහරණ ගණනාවක් දේශනා කරලා තියෙනවා මේක උදාහරණයක්වත් මග නොහැරම දැනගන්නවා නම් අතිශයින්ම වැදගත් කියලා හිතනවා මොකද ඒ තරමටම මේ උදාහරණ ටික වටිනවා අපි අද දවසේ යම් ප්‍රමාණයක් සාකච්ඡා කරලා ඉතුරු වෙන ප්‍රමාණය ලබන සත්‍ය දේශනාව තුළ සාකච්ඡා කරමු මොකද ඒ තරමටම වටිනවා මේ උදාහරණ ටික සාරිපුත්ත හාමුදුරුවෝ දේශනා කරනවා මහණෙනි ඔන්න තවත් මෙනි මේ වගේ භික්ෂුන් වහන්සේ නමක් ඉන්නවා උන්වහන්සේටත් මෙනි මේ වගේ කැමැත්තක් ඇති වෙනවා මම ඒකාන්තීම වරදක් කළොත් මට ප්‍රසිද්ධියේ භික්ෂුන් වහන්සේලා අවවාද නොකරනවා නම් හොඳයි මාව විහාරයේ පසුපසට අරගෙන ගිහිල්ලා කිසිවෙකුට නොපෙනෙනසේ මට අවවාද අනුශාසනා කළොත් හොඳයි කියලා මේ භික්ෂුන් වහන්සේට කැමැත්තක් ඇති වෙනවා. ඒ වෙලාවේ ඒ භික්ෂුන් වහන්සේ හිතපු ආකාරයට ඒ දේ වෙන්නේ නැහැ. සංඝ මැද සංඝ මජ්ජේ මං භික්කුන් වද චෝදಂತಿ. ඒ කියන්නේ සංඝ මැදම මේ භික්ෂුන් වහන්සේට චෝදනා කරනවා. සංඝ මජ්ජේ මං භික්කෝ චෝදෙන්ති සංඝ මැදම මේ භික්ෂුන් වහන්සේට චෝදනා කරනවා. ඒ නිසා මේ භික්ෂුන් වහන්සේට ඒ පිළිබඳව කෝපෝ යෝච අපච්චයෝ කෝපය නොසතුට බව ඇති වෙනවා සාරිපුත්ත හාමුදුරු දේශනා කරනවා උබේ මේ තං අංගණ ආශමතුනි ඒ දෙකම දැඩි ක්ලේශයක් කෝපය නොසතුට බව දැඩි ක්ලේශයක් ඔන්න දැඩි ක්ලේශයක් හඳුනා ගන්න පුළුවන් තවත් අවස්ථාවක් තමන්ට අවවාද කරනකොට කාටවත් නොපෙනෙනසේ කාටවත් පෙනෙන්නේ නැති ආකාරයට තමන්ට අවවාද කරනවා නම් හොඳයි කියලා හිතෙනවා. හැබැයි ඒ හිතන විදියට ඒ දේ සිද්ධ වෙන්නේ නැහැ. මේ හාමුදුරු නොසිතන විදියට සංඝ මැදම චෝදනා කරනවා. ඒ වෙලාවේ ඒ භික්ෂුන් වහන්සේට ඒ පිළිබඳව කෝපයක් ඇති වෙනවා. අකමැත්තක් ඇති වෙනවා. උන්වහන්සේ ඒ පිළිබඳව ඇති කරගන්න නොසතුටු බව ද්වේෂය තමයි දැඩි ක්ලේශය. පිංගතුනි තවත් භික්ෂුන් වහන්සේ නමක් ඒ විදියටම මේ සාරිපුත්ත හාමුදුරු උදාහරණයකින් දක්වනවා කොහොමද දැන් මේ කාරණාවල් පිංගුතුනි පැහැදිලි කරනකොට මම මෙතන තව එක උදාහරණයක් අපේ පිංගුතුන්ට කියන්නම් දැන් කාශ්‍යප හාමුදුරුවන්ට හිටියා ගෝල හාමුදුරලා දෙනම මේක තේරුම් කරගන්න තව එක උදාහරණයක් මම මේ පිංගුතුන්ට කියන්නේ මේ කාශ්‍යප හාමුදුරුවන්ට උපස්ථාන කර කර හිටපු මේ ගෝල භික්ෂුන්හන්සේලා දෙනමගේ එක නමක් අතිශීම දක්ෂයි උන්වහන්සේ සුවච කීකරු භාවයකින් උපස්ථාන කරනවා. තව හාමුදුරු නමක් වැඩ හිටියා. ඒ හාමුදුරුවෝ කාශ්‍යප හාමුදුරුවන්ට වැඩ කරන බව අඟවනවා. කොහොමද? අර වැඩ කරන හාමුදුරුව වැඩ කරලා නිමා වුණාම
මේහා මුදුරෝ ගිල කාශපහා මුදුරන්ට කියනවා ස්වාමීනි සිවුරු ටික සෝදලා ඉවරයි ස්වාමීනි මිදුල අතුගාලා ඉවරයි ස්වාමීනි උණුපැන් නානපැන් සෝදානම් කරලා ඉවරයි දානීය සෝදානම් කරලා ඉවරයි දැන් අර හාමුදුරු මතක් කරනවා පින්වත්නි දවසක් අර වැඩ කරන සුවච හාමුදුරුව මේ පිළිබඳව කාශපහාමුදුරන්ට දන්වන්න ඕනේ කියලා හිතුවා උන්වහන්සේ වෙලාවට නාන උණුපැන් ටික සෝදානම් කරලා නාන තොටේ තියෙනවා අර ගෝල හාමුදුරුව වැඩ නොකරන හාමුදුරුව ගිහිල්ලා උන්වහන්සේ දන්නව දැන් අර හාමුදුරුව වෙලාවට අරක සෝදානම් කරලා තියෙනවා පරීක්ෂා කරන්නවත් නැතුව කාශපහාමුදුරන්ට ගිහිල්ලා කියන ස්වාමීනි උණුපැන් ටික සෝදානම් කාශපහාමුදුර ඇවිල්ලා නාන්න බලනකොට පැන් ටික නැහැ හිස් වාජන තියෙන්නේ ඒ වෙලාවේ භික්ෂුන් වහන්සේගෙන් අහනකොට උන්වහන්සේ නිරුත්තර වුණා අර සුවච කීකරු හාමුදුරු ඇවිල්ලා කරුණු පැහැදිලි කරලා දුන්නා. ඒ වෙලාවේ කාශප හාමුදුරු අර හාමුදුරන්ට අවවාද කරා. දැන් මේ අවවාදය උන්වහන්සේ බාරගත්තේ නෑ. දැන් බලන්න තමන්ගේ වරදක් ඒ වරද වරද හැටියට පිළිගත්තේ නෑ. බලන්න පින්වත්නි එහෙම අයට අවසානයේ උරුම වෙන්නේ මොකද්ද කියලා. දැන් තමන්ට මේක වරද හැටියට තමන්ට පෙනුන්නේ. ඊට පහුවෙනිදා උන්වහන්සේ අර දෙනම පින්ඩපාතේ වඩිනකම් කුටියට වෙලා හිටියා. කාශප හාමුදුරුයි අර සුවච කීකරු හාමුදුරුයි වඩිනකන් ඉඳලා මේ හාමුදුරෝ පින්ඩපාතේ ගියා විනත් පැත්තකට. ඒ ගියේ කාශප මහරහතන් වහන්සේට අතිශේම කුළුපග නිවසකට. ගියපු ගමන් ඒ නිවසේ අය අහනවා ස්වාමිනේ කෝ ආචාර්යවන් වහන්සේ. එතකොට කියනවා අපේ උපාධ්‍යයන් වහන්සේ අසනීප වෙලා උන්වහන්සේට පින්ඩපාතේ වඩින්න බෑ අද. ඒ නිසා උන්වහන්සේ වෙනුවට මම අද උන්වහන්සේටත් එක පින්ඩපාතේ අරගෙන යන්න ආවා. ඉතින් අර කාශපහාමුදුරන්ට අතිශයම කුළුපග නිසා ඒ දායක පින්වතුන් අහනවා ස්වාමීනි උන්වහන්සේගේ අසනීප තත්ත්වෙට මොන වගේ ආහාර පානද කැප? ඉතින් ඒ වෙලාවේ අර හාමුදුරෝ කාශපහාමුදුරන්ට මෙන්න මේ දේවල් කැපයි කියලා උන්වහන්සේ කැමති ආහාර පාන ටිකක් කියනවා. ඉතින් අර නිවසේ පිරිස ඒ ආහාර පාන ටික සකස් කරලා දුන්නා. උන්වහන්සේ ඒක අරගෙන ගිහලා වැළඳුවා. ඊට පහුවෙනිදා කාශපහාමුදුරෝයි අර අනිත් හාමුදුරෝයි අර කුළුපග නිවසේ පින්ඩපාති වැඩියා. දැන් එහෙම වැඩියම ඒ නිවසේ අයට බොහෝ සතුටුයි. ඇයි ඊයේ දවසේ පින්ඩපාතිවත් වඩින්න බැරිව අසනීප වෙලා හිටපු හාමුදුරෝ අද අපේ දානේ වලදලා උන්වහන්සේ නිරෝගී සුවය ලැබලා අද අපේ නිවසේම පින්ඩපාති වැඩියා. ඉතින් ඒ පිළිබඳව මතක් කරා කාශප හාමුදුරු බලන මොකද්ද මේ? උන්වහන්සේට එතකොට කාරණාව වැටහුණා. උන්වහන්සේ නිහඬව දාන ටික වලදලා නැවතත් ආරාමයට වැඩියා. වැඩලා අර හාමුදුරන්ට නැවතත් අවවාද කරා. ඒත් උන්වහන්සේ පින්වත් අවවාදය බාරගත්තේ නෑ. ඒ විලාවෙත් කාශප හාමුදුරු පිළිබඳවත් අර අනිත් හාමුදුරු පිළිබඳවත් කෝපයේ ද්වේෂය උපදව ගත්තා. ඒ විලාවේ පින්වත්නි අර දිනම ඊට පහුවෙනදා පින්ඩපාතේ වඩිනකම් බලාගෙන ඉඳලා පින්ඩපාතේ වැඩියම විහාරයේ තිබිච්ච සියලුම බඩු භාණ්ඩ ටික කුඩු කරලා දැම්මා. පිච්චෙන දේවල් එක ගොඩකට ගොඩ ගහලා ශාලාව මැද ඒ ටිකට ගිනි තියුවා. දැන් තමන්ගේ හිතේ තිබිච්ච තරහ පිරිමහා ගත්තී. තමන්ගේ හිතේ තිබිච්ච තරහ පිරිමහා ගත්තී. තමන්ගේ තරහ පිරිමහාගෙන දැන් ඒ පිළිබඳ සතුටින් බලාගෙන ඉන්නවා. අර ගිනි ගොඩ දිහා සතුටින් බලාගෙන ඉන්නවා. මොකද දැන් ඔය සාමාන්‍යයෙන් පින්වත්නි හිතට තරහා කාවම යම්කිසි කරුණකට ඒ තරහා පින්වතුනි තමන් පිරිමසා ගන්නකම්ම තමන්ගේ හිතේ අර අකමැත්ත තියෙනවා. දැන් අපි උදාහරණයක් ගමු. අපි හිතමු ඔන්න කවුරු හරි මිනිස්සෙක් ඇවිල්ලා තමන්ගේ බොහොම ළඟම ඥාතියෙක්ව මරනවා. ඒ පිළිබඳව තමන්ට කොච්චර වෛරයක් තියෙනවද? ඒ පිළිබඳව තමන්ට කොච්චර කෝපයක් තියෙනවද? දැන් ඒ මරපු පිරිසගෙන් කුමන හෝ ආකාරයකින් පිළිගන්නකම් තමන්ට ඒ පිළිබඳව විශාල දෙවිල්ලක් තියෙනවා හිතේ. ඒක නිමා වෙනකම්. හැබැයි බලන්න දැන් මේ කාලේ විශාල වසංගතයක් ඇවිල්ලා. ඒ වසංගතය නිසා බොහෝ දෙනෙක් මරණයටපත් වෙනවා. කුඩා දරුවන් තරුණ අය වැඩිහිටි අය මහලු අය මරණයටපත් වෙන තමන්ගේ ඥාති බොහෝ දෙනෙක් මරණයටපත් වෙනවා බලන්න පින්වතුනි මේ හිතේ ස්වභාවය ඒ වසංගතියත් එක්ක තමන්ට වෛරයක් නැහැ ඒ පිළිබඳ උපේක්ෂකත්වයක් ඇති කරගන්නවා මොකද මේ ඇති වෙන්නේ
වෛරයක් පිරිමහ ගන්න පුළුවන් කෙනෙක් එක නෙවෙයි. මේ වෙලාවේ මේදී මේ දුක අපිට ඇති උනේ අපේ හිතේ දුක වෛරයකින් පිරිමහ ගන්න පුළුවන් පිරිසක් එක නෙවෙයි. බලන්න පින්වත්නි, එක අවස්ථාවකදී එක විදියක්, තව අවස්ථාවකදී තව විදියක් අපේ හිත වැඩ කරන විදිය මම මේ උදාහරණයෙන් පෙන්නුවේ අපේ හිතේ පින්වත්නි තියෙන ස්වභාවය. දැන් තමන්ට තමන්ගේ අඩුපාඩුව වරද තමන්ම තේරුම් අරගෙන තමන් හිත සකස් කරගන්නව නම් ආන් ඒක තමයි කෙලෙස් හඳුනාගෙන නිදහස් වෙනවා කියලා කියන්නේ. දැන් මේ හාමුදුරුව අර තමන්ගේ වෛරය පිරිමහගෙන තමන් ඒ පිළිබඳ සතුටින් බලාගෙන හිටියා. තමන්ට ශාලාවෙන් එළියට යන්න අමතක වුණා. දැල්ලුණු ගිනි දැල් ශාලාවේ වහලේ ගිනි ගත්තා. වහලෙන් වටේටම ගිනි අරගන්නකම් මේ හාමුදුරුව දන්නේ නැහැ. එළියට බහින්න දෙන සියලුම දොරවල් ටික ගිනි ගත්තා. දැන් එළියට බහගන්න බෑ. අවසානයේ මුළු ශාලාවම ගිනි අරගෙන මේ හාමුදුරුවත් ඒ ගින්නටම අහුවෙලා මරණයටපත් වුණා. බලන්න පින්වතුනි, මේ තමන්ගේ හිතේ ස්වභාවය තමන්ට වටහා ගන්න බැරි වීම තමන්ට කොයිතරම් දුකක්ද? තමන්ගේ හිතේ ස්වභාවය තමන්ට අවබෝධ කරගන්න බැරි වීම නිසා තමන් කොච්චර අසරණ භාවයටපත් වෙනවද? දැන් ඒ භික්ෂුවට මේ ආත්ම භාවයෙන් ඒ දුක ඉවරද? නෑ. ඊට පස්සේ ජීවිතේ ඉඳලා තමයි පින්වත්නි ඒ කෙනාට දුක පටන් ගන්නෙ. මේ ජීවිතේ දුක පටන් ගත්තේවත් නෑ. මේ ජීවිතේ මැරුණ විතරයි. හැබැයි මතු ජීවිතේ ඉඳලා තමයි පින්වත්නි දුක පටන් ගන්නෙ. ඒ පටන් ගන්න දුක දිගටම අරගෙන අරගෙන යනකොට ඒ කෙනාට එක ජීවිතයක්, ජීවිත දෙකක්, ජීවිත තුනක් නම් කමක් නෑ. ජීවිත පින්වතුනි සිය ගණන්, දහස් ගණන්, කෝටි ගණන් වැදගත්කම. මොකද අපේ හිත හරි මුරණ්ඩුයි. සමහර වෙලාවට අපිටවත් ඒක පාලනය කරගන්න බෑ. ඒ නිසා හොඳට ධර්මය අහලා ඒ හිත අවබෝධ කරගන්න එක වටිනවා. ඔන්න සාරිපුත්ත හාමුදුරුව තවත් උදාහරණයක් කියනවා. ආයුෂ්මතුනි, ඔන්න භික්ෂුන් වහන්සේ නමකට මෙන්න මේ වගේ කැමැත්තක් ඉපදෙනවා. කොහොමද? ඔන්න යම්කිසි භික්ෂුන් වහන්සේ නමක් බුදුරජාණන් වහන්සේ ධර්මදේශනා කරන දහම්ශාලාවේ ඉඳගෙන බණ අහනවා. අහනකොට උන්වහන්සේට මෙන්න මෙහි හිතෙනවා. අහෝ වත මමේව සත්තා පටිපුච්චිත්වා පටිපුච්චිත්වා. ශාස්ත්‍රුන් වහන්සේ මගෙම්ම ප්‍රශ්න අහ අහ ප්‍රශ්න අහ අහ භික්ඛූණං ධම්මං දේසෙය්‍ය. භික්ෂුන් වහන්සේලාට ධර්මයේ දේශනා කරනවා නම් හොඳයි. දැන් මොකද සාමාන්‍යයෙන් පින්වතුනි බුදුරජාණන් වහන්සේ ධර්මදේශනාවක් කරනකොට භාග්‍යතුන් වහන්සේ ධර්මදේශනාව කරන අතරතුර ප්‍රශ්න අහනවා ඒ පිළිබඳව දන්න කියන කෙනෙක්ගෙන්. සමහර ලාට ඒ සාරිපුත්ත හාමුදුරුව වෙන්න පුළුවන්, සමහර වෙලාවට ඒ මුගලන් හාමුදුරුව වෙන්න පුළුවන්, සමහර වෙලාවට වෙන අසෝ මහ ශ්‍රාවකයන් වහන්සේ නමක් වෙන්න පුළුවන්. දැන් ඒ ධර්මදේශනාව නිමා වුණාම ඒ දේශනාව පින්වතුනි මිනිස්සු අතරට ගියාම මිනිස්සුන්ට මේක දැනගන්න ලැබෙනවා. මේ අසවල් තෙරුන් වහන්සේත් එක තමයි භාග්‍යතුන් වහන්සේ මේ දහම් සංවාදී කළේ. එතකොට ඒ ධර්ම කරුණුවල තිබෙන ගැඹුරු බවින් අර පිරිස, ඒ ගිහි පිරිස අන්නේ භික්ෂුන් වහන්සේලා අර බුදුරජාණන් වහන්සේ ප්‍රශ්න අහ අහ ධර්ම දේශනා කරපු භික්ෂුන් වහන්සේ පිළිබඳව අතිශයින්ම පහදිනවා. මොකද නිතරම් ප්‍රඥාවන්ත නිසා තමයි උන්වහන්සේගින්ම භාග්‍යතුන් වහන්සේ ප්‍රශ්න අහ අහ මේ ධර්ම දේශනාව කළේ. දැන් මේ කෙලෙස් තියෙන හාමුදුරුව මේ භික්ෂුන් වහන්සේ පින්වත්නි බුදුරජාණන් වහන්සේ බණ කියන වෙලාවට අටකතාවේ සඳහන් කරනවා හරියට කණුවක් වගේ ඉස්සරහින් ඉන්නවා කියලා. දැන් මේ හාමුදුරු ඉදිරියේම ඉන්නවා. උන්වහන්සේ හිතින් හිතනවා මගෙම්ම ප්‍රශ්න අහයි. බුදුරජාණන් වහන්සේ මගෙම්ම ප්‍රශ්න අහහා ධර්ම දේශනාව කරයි. හැබැයි ඒ භික්ෂුන් වහන්සේගෙන් ප්‍රශ්න අහන්නේ නැතුව අන්නේ භික්ෂුන් වහන්සේ නමකගෙන් තමයි ප්‍රශ්න අහන්නේ. දැන් තමන් හිතපු විදියට ඒ දේ සිද්ධ නොවුණු නිසා තමන්ට ඒ පිළිබඳව අකමැත්තක්, ද්වේෂයක් ඇති වුණා. සාරිපුත්ත හාමුදුරුවෝ දේශනා කරනවා මහණෙනි කෝපෝ යෝච අපච්චයෝ. ඒ දැඩි කෝපයත් දැඩි අකමැත්තත් තමයි ඔබේ මේ තංගංගණන්ති. ඒ දෙකම දැඩි ක්ලේශයක් හැටියට හඳුන්වනවා. ඉතින් මෙන්න මේ ආකාරයට පින්වත්නි තමන්ගේ හිත පිළිබඳව වටහා ගැනීම ඉතාම වැදගත්, අතිශයින්ම වටිනවා. එහෙමනම් අද දවසේ මේ දේශනාවට තිබෙන කාලේ නිමවටපත් වෙලා තිබෙන නිසා අදට අපි මේ දේශනාව නිමවටපත් කරනවා. අපි තවදුරටත්
ලබන සතියේ දේශනාව තුළින් තවබෝධ කරගමු මේ හිතේ තිබෙන දැඩි කෙලෙස්. මොකද කෙලෙස් හිත හඳුනා ගත්තොතින් පමණයි අපට මේ කෙලෙස් ප්‍රහාණය කරන්න වෑයම් කරන්න පුළුවන් වෙන්නේ. දැන් මේ භික්ෂුන් වහන්සේට හිතෙනවා නම් මම මේ වගේ සිතුවිල්ලක් ඇති කරගෙන බුදුහාමුදුරුවන්ගේ ළඟ බණ අහන නිසානේ මට මේ වගේ දෙයක් ඇති වෙන්නේ. මට මෙහෙම අකමැත්තක් ඇති වුණේ මම මේ වගේ බලාපොරොත්තුවක් හිතේ තියාගෙන හිටපු නිසා. මම බලාපොරොත්තුවක් ඇති කරගන්නේ නැතුව බණ ටික අහනවා නම් මට හොඳට ධර්මී වැටහෙනවා. ඒ කරුණ පින්වත්නි මේ භික්ෂුන් වහන්සේට තේරෙන්නේ නැහැ. ඇයි? තමන්ගේ කෙලෙස් හිත තමන් අඳුනගත්තේ නැති නිසා. තමන්ගේ කෙලෙස් හිත තමන් අඳුනගත්තේ නැති වුනාම කවදාවත් එතනින් නැගිටින්න බෑ. බුදුරජාණන් වහන්සේගේ ළඟම වැඩ හිටියා එතනින් නැගිටින්න බෑ. ඒ නිසා මේ ස්වභාවය හඳුනා ගැනීම ඉතාම වැදගත්. එමනම් අද දවසේ අපි අදට කාලයේ නිමාවටපත් වෙලා තිබෙන නිසා දේශනාව නිමාවටපත් කරනවා. මෙවන් උතුම් සද්ධර්ම දේශනාවක් මුළුමහත් ලෝකයා කෙරෙහිම මහත් අනුකම්පාවෙන් දේශනා කරවන්නට සද්ධර්ම දේශනාවේ දායකත්වයේගෙන කටයුතු කරනු ලබන පින්වත් පිරිසට අපි මේ වෙලාවේ පුණ්‍යානුමෝදනා කරනවා. මාතර වෙලේගොඩ සුමනසාර මාවත සමෘද්ධි පටුමගේ පදිංචි ලංකා විදුලි බල මණ්ඩලයේ විදුලි ඉංජිනේරු යසාන් ශ්‍රී කුල කුලතුංග හෙට්ටිආරච්චි මහතා, මාතර නවරෝහලේ සේවය කරන දන්ත ශල්‍ය වෛද්‍ය ඉරේෂා ලක්මාලි පතිරණ මහත්මිය, දනිරු වත්මිර පුතුණුවන් කියන මෙන්න මේ පින්වත් පිරිසයි අද මේ දේශනාවේ දායකත්වයේගෙන කටයුතු කරනු ලබන්නේ. ඒ පින්වත් පිරිස ඉතාම සත්පුරුෂ ලෙස අද මේ උදාර ධර්ම දානමී පින්කමේ දායකත්වයේ දරනවා. අද මේ උතුම් සද්ධර්ම දේශනාව අති විශාල ශ්‍රාවක පිරිසක් ශ්‍රවණය කරනවා. ඒ ශ්‍රවණය කරන ශ්‍රාවක පිරිස තමන්ගේ හිතේ ස්වභාවය අඩුම තරමේ එක කෙනෙක් හෝ කැඩපතක්සේ දකින්න වෑයම් කළොත් ඒ වෑයම් කරපු සුළු මොහොතටත් ලැබෙන කුසලය පින්වතුනි දේශනා කරපු මටත් මේ දායක වෙලා කටයුතු කරපු දායක පින්වතුන්ටත් ඒ කාන්තේ මනුමෝදන් වෙනවා. එසේ අනුමෝදන් කරගන්න පුළුවන් මහ පිනකුයි ඒ පින්වත් පිරිස සිද්ධ කරගන්නට යෙදුනේ. එමනම් මේ උදාර පින්කම සිදු කරලා රැස් කරගත්තු සීළු කුසලය මේ වෙලාවේ පින්වතුන් අනුමෝදන් කරනවා. කද්දුව දම්පැල්ල පාර ශ්‍රීකුල නිවසේ විසූ නැසීගිය ධර්මසේනි හෙට්ටිආරච්චි ආදරණීය පියාණන්ටත් නැසීගිය යසවතී පීරිස් දයාබර මෑණියන්ටත් පින් අනුමෝදන් කරන්නට බලාපොරොත්තු වෙනවා. ඉතින් ඒ දෙමාපියන් දෙපළට මේ පින් අනුමෝදන් වේවා. ඒ දෙපළගේම සසර ගමන ජීවිත සුවපත් වේවා. ප්‍රාර්ථනා කරන බෝධියකින් උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වේවායි සාදෝ කියා පින් අනුමෝදන් කරනවා. එවගේම කොළඹ IDH වාසය කළ නැසීගේ නෙල්සන් බාප්පාටත් මේ වෙලාවේ පින් අනුමෝදන් කරනවා. එතුමන් ප්‍රධාන දෙපළගේම නම් මිමියගේ සංසාරයේ සීළු මිමියගේ ඥාතින් පින් අනුමෝදන් වේවා. ඒ හැම දෙනාගේම සසර ගමන සුවපත් වේවා. ප්‍රාර්ථනා කරන බෝධියකින් උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වේවායි සාදෝ කියා පිපින් අනුමෝදන් කරමු. එවගේම ගංහැල අකුරැස්ස නිරෝෂා නිවසේ වාසය කරන විමලසේන පතිරණ දයාබර පියාණන්ටත් කරවිටගේ යසවති දයාබර මෑණියන්ටත් ආශිර්වාදේ කරනවා. එවගේම කොළඹ IDH වාසය කරන ප්‍රේමණී පීරිස් දයාබර පුංචි අම්මාට සෙත් ප්‍රාර්ථනා කරනවා. ඉතින් මේ පින්වත් හැම දිනාටම නිදුක් නිරෝගී සුවපත් භාවයේ සැලසේවා. ධර්මදේශනාව සඳහා වැඩම කරපු දේශිකානන් වහන්සේටත් ආශිර්වාදේ කරනවා. ඉතින් මේ සියලු දෙනාට මේ උතුම් ධර්ම දානමේ කුසල ක්‍රියාව හේතු වාසනා වේවා කියා සාදෝ කියා පුණ්‍යානුමෝදනා කරලා සෙත් ප්‍රාර්ථනා කරනවා. එමනම් දායක වෙලා කටයුතු කරන විදුලි බල මණ්ඩලයේ විදුලි ඉංජිනේරු යසාන් ශ්‍රී කුල කුලතුංග හෙට්ටිආරච්චි මහත්මයාටත්, ඒ වගේම මාතර නවරෝහලේ දන්ත ශල්‍ය වෛද්‍ය ඉරේෂා ලක්මාලි පතිරණ මහත්මියටත්, දනිරු වත්මිර පුතුණුවන්ටත් නිදුක් නිරෝගී සුවපත් භාවයේ සැලසේවා. ඒ පින්වත් පිරිස සිදු කරගෙන යනු ලබන සියලු කටයුතු සරප්‍රකාරයෙන්ම සාර්ථකමත් වේවා. නිදුක් නිරෝගී සුවපත් භාවයේ සැලසේවා. කායික මානසික සුවපත් භාවයේ සැලසේවා. ඔවුන්ට මේ ජීවිතයේ තවත් බොහෝ කුසල් දහම් වඩන්නට ශක්තිය ධෛර්යය ලැබේවා කියලා අපි මේ වෙලාවේ සාදෝ කියා සෙත් ප්‍රාර්ථනා කරලා ආශිර්වාදේ කරනවා. එමනම් රැස් කරගත්තු උදාර කුසලානිසංස ධර්මයන්ගේ බලයෙන් net නාලිකාවේ සභාපතිතුමන්ටත් සාමාන්‍ය අධිකාරිතුමන්ටත් කාර්ය මණ්ඩලයේ පින්වත් හැම දිනාටමත් මේ පින් අනුමෝදන් වේවා.
මෙවන්නුතුම් ධර්මයන්ගෙන් අපට අනුශාසනා කරන ධර්මයන් කියලා දෙන ගුරු දේවයාණන්ටත් මේ පින් අනුමෝදන් වේවා. ඒ වගේම මා මේ ලෝකෙට බිහි කරපු මාගේ මෑණියන්ටත් නියගිය පියාණන්ටත් පින් අනුමෝදන් වේවා. මා පැවිදි කරපු ගුරු දේවෝත්තමයන් වහන්සේටත් පින් අනුමෝදන් වේවා. අවසානයේ ඔබ අප හැම දෙනාටමත් කෙටිම කාලයකින් පහසුම ආකාරයෙන් සුඛ සහගත ප්‍රතිපදාවෙන් සියලු දුකින් මිදෙම්වා මේ සියලු කෙලෙස් බරින් නිදහස් වෙම්වා අජර වූ අමර වූ නිවන ලැබ සැනසෙන්නට මේ කුසල් උතුම් පාරමිතාවක්ම වේවායි සාදු 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 කියා ප්‍රාර්ථනා කරගමු ආකාසට්ඨහා චුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්칸තු සම්මා සම්බුද්ධ සාසනං චිරන් රක්칸තු සම්මා සම්බුද්ධ දේශනං චිරන් රක්칸තු සම්මා සම්බුද්ධ ශාවකං